අයිබුවන් ෆ්ලයි විත් මී යුටියුබ් චැනල් එක ගැන තවත් වීඩියෝ එකක් එක තමයි ඔයා මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ ගොඩ දෙනෙක් රික්වෙස්ට් කරලා තිබුණා කොන්කෝඩ් ෆ්ලයිට්ස් ගැන වීඩියෝයක් හදන්න කියලා. ඉතින් මොනවද මේ කොන්කෝඩ් ෆ්ලයිට් කියන්නේ? ඉතින් ඇත්තටම සරලවම සොනික් බූම්ස් එහෙම නැත්නම් සාමාන්‍ය ශබ්දයේ වේගයටත් වඩා වේගෙන් ගමන් කරන ෆ්ලයිට්ස් වර්ගයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේක අනාගතයේ දෙයක් නෙමෙයි අතීතයේ දෙයක්. ඒකෙම තේරෙනවා මේ වෙද්දි මේ ෆ්ලයිට්ස් නවත්තලා තියෙන්නේ කියලා. මොකද හේතුව? මොකද මේකේ තියෙන විශේෂත්වය? ඇයි මේවා මේ විදිහ නවත්තලා තියෙන්නේ? මේ ගැන හැම දෙයක්ම අද මේ වීඩියෝ කතා කරනවා. ඉතින් ඔය එකතු වෙලා ඉන්නේ Fly with me YouTube channel එකත් එක්ක. මේ channel එකේදී අපි සිංහලෙන්ම aviation ගැන ගොඩක් දේවල් කතා කරනවා. ඒක නිසා අලුත් කෙනෙක් නම් දැම්මම පල්ලෙහාට රතුපාට subscribe button එක press කරලා ඒකේ හැවතර bell icon එක press කරලා එකතුලා ඉන්න. එතන මම දාන videos මුලින්ම ඔයාගාවට ගෙන්න ගන්න හැකියාව තියෙනවා. කොන්කෝඩ් ෆ්ලයිට්ස් වලින් ආරම්භ වෙන්නේ 1976 ජනවාරි 21 වෙනිදා. මේක අපිට තව දෙයකට හඳුන් ගන්න පුළුවන්. ඒ තමයි කමර්ෂල් සුපර්සොනික් පැසෙන්ජර් ප්ලේන් එකක් විදියට. සුපර්සොනික් කියන්නේ මෙතන මොකක්ද කියලා කිව්වොත් මම කලින් විස්තර කරා විදියට ශබ්දයේ වේගයට සමාන වේගයක් අරගන්න පුළුවන් හෝ ඊට වඩා වැඩි වේගෙන් යනවා නම් අපිට මේ විදියට හඳුන් ගන්න හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහ ප්ලේන් එක ගමනක් ගිහලා තියෙනවා නම් මේකේ තව දුෂ්කර අත්දැකීමක් කියලා හොයාගෙන ඇති. විශේෂම ශ්‍රී ලංකාවේද කියන ඇමරිකාවේ වොෂින්ටන් වලට යද්දි මට සිද්ධ වුණා කනෙක්ට් ඉන් ෆ්ලයිට්ස්. එතන ෆ්ලයිට්ස් දෙකක් ගමන් කරන එකක් ඩුබායි වලට, ඩුබායි වලින් දෙගෙන වොෂින්ටන් වලට. මේ ඩුබායි ඉඳන් වොෂින්ටන් යන ගමන මට මතක විදියට පෑය 14ක් හෝ ඊට වඩා වැඩි වෙලාවක් ගත වුණා. ඉතින් අපේ පෑය 14ක් එක දිගට ෆ්ලයිට් එකක් ඇතුළේ ඉන්නවා කියන සෑහෙන්න එපාම කරපු අත්දැකීමක්. ඉතින් ඇත්තටම පොඩි දොරවල්. කියන්නේ පෑය 2ක් 3ක් 4ක් මේ වගේ ප්‍රමාණයක් ඕකේ. හැම මීටරට වැඩි ප්‍රමාණයක් ප්ලේන් එකක් ඇතුළේ ඉන්නවා කියන්නේ මට පෞද්ගලිකව ඒක තරම්ම හොඳ අත්දැකීමක් නෙමෙයි. මේ විදිහට මම ඇමරිකාවට ගිහින් එමිරේට්ස් එක්ක ඉතින් ආසන්න වශයෙන් ට්‍රාන්සිට් එකත් එක්ක මුළු වෙලාව පැය 24කට වඩා වැඩි වෙලාවක් ගත වුණා. මේ එයාර් ට්‍රැවල් වලටයි සහ එයාපෝට් එකේ හිටපු ට්‍රාන්සිට් එකටයි. කොහොම නමුත් අපි උදාහරණයක් විතර අරගත්තොත් නිව්යෝක් වල ඉඳන් ලන්ඩන් වලට යන අවම වශයෙන් පැය 7ක් විතර යන සාමාන්‍ය එයාක්‍රාෆ්ට් එක. ඔය කනෙක්ටින් ෆ්ලයිට්ස් එක ගියොත් මේ යගේ පටන් ගන්නෙම පැය 9:00කින් විතර. කොහොම නම් මේ වගේ සැලකිත ලොකු කාලයක් යනවා. හැබැයි කොන්කෝඩ් ෆ්ලයිට්ස් වලින් මේ දුරම යන්න හැකියාව තියෙන පැය 3:00කින්. ඔයාලට තේරෙති 150කටත් වඩා වෙලාවක් ඉතුරු වෙනවා කියලා. කොහොමද මේ දේ කරන්නේ? මේක නිසා තමයි මේක සුපර්සොනික් පැසෙන්ජර් ප්ලේන් එකක් විදිහට හඳුන්වන්නේ. මේ SST එහෙම නැත්නම් සුපර්සොනික් ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන ගොඩක් කතා තියෙනවා. මේ වෙද්දි તો අනිවාර්යම අහලා ඇති. මේක එයාක්‍රාෆ්ට් වලට විතරක් නෙවෙයි අපි දුම්රිය සේවාවලදී පවා මේ දේවල් ගැන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි එක එක මිනිස්සු ට්‍රාන්ස්පෝර්ටේෂන් මෙතඩ් හොයාගන්න උත්සාහ කරනවා. ගොඩක් වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1950 ගණන් වල 1960 ගණන් වල තිබිච්ච සීතල තාක්ෂණික යුද්ධයත් එක්ක ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය වගේ ප්‍රංශය වගේ රටවල් ගානක් R&D එහෙම නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ගොඩක් ලොකු වියදමක් කරා. මේ සුපර්සොනික් ට්‍රාන්ස්පෝර්ටේෂන් මෙතඩ්ස් වලට කොහරි මේ වගේ දේවල් වල ප්‍රතිඵල විදිහට විවිධ සමාගම් වලින් කරපු අත්දැක බැලීම් වල ප්‍රතිඵලයක් විදිහට අවසානයේ අපි ගාවට කොන්කෝඩ් ෆ්ලයිට් කියන concept එක සහ මේදී අපි ගාවට එන්නේ බැලු බැලමට නොටිස් කරන දෙයක් තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ඩිසයින් එක. අමුතුම ඩිසයින් එකක්. දැන් තියෙන ක්‍රාෆ්ට් එකක් එක්ක අපි කම්පයර් කරොත් සෑහෙන ලොකු වෙනසක් වට බැලු බැලමටම බලා ගන්න හම්බ වෙනවා. අපි නොහිතර මේක හිතා ගන්න බැරි දේවල් ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ සුපර්සොනික් ෆ්ලයිට් එකක් කියන මේක සෑහෙන රත් වෙනවා. සාමාන්‍ය කොන්කෝඩ් එකක් ගිහිපු කෙනෙක් දන්නවා මේක වටේ තියෙන බොඩි එකට එහෙම නැත්නම් බිත්තිර අත තිබ්බොත් මේක ගොඩක් ක්‍රෂ්නි කියලා. සමන සේසී සංසක 100 ගානකට මේක රත් වීමක් සිදු වෙනවා. ඉතින් ප්‍රධාන විදිහට මේක තියෙන පේන්ට් එක පවා මේ තියෙන ආලෝකයේ තාපය රිෆ්ලෙක්ට් කරන විදිහට සකස් කරලා තියෙනවා. සාමාන්‍ය ප්ලේන්ස් වල ආලෝක කරන පේන්ට් එක වගේ දෙගුණයක් විතර මේක රිෆ්ලෙක්ට් කරනවා. ඒ විදිහට මේ සුපර්සොනික් විදිහට තමත් වේගෙන් ගමන් කරනවා නම් මේක ගොඩක් සිහින් වෙන්න ඕනේ. ඒ වගේම ගොඩක් දිගින් වැඩි වෙන්න ඕනේ. ප්‍රධානද කොන්කෝඩ් ෆ්ලයිට් වල සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එහෙම නැත්නම් ගුරුත්වජ කේන්ද්‍රය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා මේකේ තියෙන ෆියුල් එහෙම නැත්නම් තියෙන ඉන්ධනත් එක්ක. ඉතින් කලින් වීඩියෝස් දෙකක එකක මම කතා කරා ෆියුල් ඩම්පින් ගැන. මේකෙදි මම කතා කරා කොහොමද ක්‍රාෆ්ට් එකක් ඇතුලේ ෆියුල් ගබඩා කරලා තියාගන්නේ කියලා. දෙවෙනිද මම කතා කරා කොහොමද එයාක්‍රාෆ්ට් එකක් නැත්නම් ප්ලේන් එකක් ඉහළට ගමන් කරන්නේ, හසරක යන්නේ කොහොමද, ටේක් ඔෆ් එක ගන්නේ කොහොමද. මේක ගැන මම බර්නූලි සංකල්පය ඇතුළු දේවල් කීපයක් පාවිච්චි කරලා විස්තර කරා. මේක ගැන බලලා තියෙනවා නම් ඔයාලට අයිඩියාවක් ඇති. මේ විදිහට අපිට සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක හිටමෙට වෙනස් කරලා ෆ්ලයිට් එක එහෙම නැත්නම් එයාක්‍රාෆ්ට් එක හිටමෙට පොසිෂන් එක වෙනස් කරන්න උදව් කරන්න කියලා. ඒ වගේ මේකෙදි අත් අඩු එහෙම නැත්නම් wings මේව තමයි ගොඩක්ම ලස්සන. ඉතින් මේක ඩෙල්ටා වින්ග්ස් කියලා හඳුන්වන ත්‍රිකෝණාකාර හැඩයකට තමයි අපිට මේක බලා ගන්න හම්බෙන්නේ. මේ වින්ග්ස් දෙක තමයි ප්‍රධාන විදිහට මම කලින් කතා කරපු දේවල් වල විදිහටම ඉහළට ගන්න. එහෙම නැත්නම් ටේක් ඔෆ් එකට ගොඩක්ම උදව් කරන්නේ. ඒ වගේම වඩ ගොඩක් ලොකු ප්‍රශ්නයක් ඉදී මේක පටන් ගත්තේ වෙලේ ඉඳගෙන මේ කොන්කෝඩ් ෆ්ලයිට්ස් වල එහෙම නැත්නම් මේ එයාක්‍රාෆ්ට් එකේ කියලා කියමු මේකේ නහය
පල්ල හැට වෙලා තියෙන ටිකක් අමුතු වියර් ඩිසයින් එකක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට ලෑන්ඩ් කරද්දී වට තේරෙද්දි මේ විදිහට ඉහළට තමයි හිස යොමු වෙන්නේ. අර තියෙන පසුපස තියෙන රෝදරික එහෙම නැත්නම් ලෑන්ඩින් ගියක විතරයි පල්ල තියෙන රන්වේ එකේ ටච් වෙන්නේ. ඉතින් පදාරිත මේ විදිහ ෆ්ලයිලට්ස් වල හිතා ගන්න බැරි නෝ බලා ගන්න බැරි නෝ කොහොමද මේක ගමන් කරන්න කියලා. මෙන්න මේ නිසා තමයි මේ දින කොක්පිට් එකේ මේ කොටස එහෙම නැත්නම් නෝස් එක ටිකක් පල්ලහැට කරලා හදලා තින්නේ. මෙතන තමයි අවස්ථාව වෙන පයිලට්ස්ලට සාමාන්‍ය විදිහට හරි view එකක් අරගන්න. හරි වීඩියෝ එකේ ඉන්ට්‍රෙස්ටින්ම පාට් එකේ තමයි අපි ඉන්නේ. ඒ තමයි මේකේ ස්පීඩ් එක. සාමාන්‍ය ඒවා මේ වෙද්දි තයිඩියා තියෙනවා. මම කලින් කිව්වා ලන්ඩන් වල ඉඳගෙන USA වලට යන ආසන ෂිප් අද කාලේ ෆ්ලයිට්ස් පැය 7කට වඩා ගත්තට මේ ෆ්ලයිට් එක පැය 3.5ක් කරගත්ත කියලා. එතකොට අපි හිතා ගන්න පුළුවන් සෑහෙන ස්පීඩ් කියලා. ඒ වගේම මම කලින් කතා කරලා තියෙනවා මේක ශබ්දයේ වේගයට වැඩි වේගෙන් යනවා කියලා. අපි ශබ්දයේ වේගයට සමාන වේගකින් ගමන් කරනවා නම් අපි කතා කරනවා මාක් 1යි කියලා. සමහර මේ කොන්කෝඩ් ෆ්ලයිට් එක මාක්ස් 2ක වේගයෙන්. ඒ කියන්නේ සැතපු 1300ක් විතර පැයකට ගමන් කරනවා. කිලෝමීටර්ස් වලින් ගත්තොත් 2150ක් විතර කිලෝමීටර්ස් එක පැයකට ගමන් කරනවා. ඉතින් ප්‍රධානද ඇල්ටිටියුඩ් එක අනුව මේකේ ස්පීඩ් එක වෙනස් වෙනවා. ඊළඟ කතාව තමයි මේක. සාමාන්‍ය ක්‍රාෆ්ට් එකක් උස එහෙම නැත්නම් ඇටිටියුඩ් එක උඩරිම 38000ක් විතර තමයි අඩි තියාගන්නේ. 31000යි 38000යි විතර අතර වෙනස් වෙනවා මේක. කොහොම නමුත් කොන්කෝඩ් ෆ්ලයිට් එක ආසන වශයෙන් අඩි 60000ක විතර රෙකෝඩ් එකක් තියලා තියෙනවා. ඉතින් මේක සෑහෙන විශාලාගයක්. මේ අඩි 60000 නැත්නම් අඩි 50000න් පස්සේ වගේ තමයි ගොඩක් කරලා මාක් 2 කියන ස්පීඩ් එකට මේ කොන්කෝඩ් ෆ්ලයිට් එක ළඟා වෙන්නේ. ඉතින් මේකත් එක්ක වට හිතා ගන්න පුළුවන් මම කලින් කිව්ව වගේ තමත් වේගෙන් මේක ගමන් කරනවා. ඒ වගේම කොන්කෝඩ් ෆ්ලයිට්ස් වල විවිධ කොක්ටේල් පාටිස් තිබිලා තියෙනවා. ඒවන් ගොඩක් මොහොත කැම පවා ලැබිලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් තියෙනවා මේකේ ටිකට්ස් ගොඩක් එක්ස්පෙන්සිව්. මම මේකට තව චුට්ටකින් එනවා. කොහොම නමුත් මේකේ ඇත්තටම කියන අඩුපාඩුව තිබෙම නැහැ. හැබැයි 23 ඔක්තෝබර් 24 වෙනිදා කොන්කෝඩ් ෆ්ලයිට් සම්පූර්ණයෙන්ම ග්‍රවුන්ඩ් කරා. කොන්කෝඩ් ප්‍රධාන විදිහට ග්‍රවුන්ඩ් කරන ප්‍රධාන හේතු කිහිපයක් තිබුණා. මෙතනින් වැදගත්ම සහ ප්‍රධානම හේතුවක් තමයි 2000 ජූලි 25 වෙනිදා සිදුවිච්ච එයා ක්‍රෑෂ් එක. Air France flight 4590 මේ ෆ්ලයිට් එක සාමාන්‍ය විදිහට ටේක් ඔෆ් කරන්න නියමිතලා තිබුණේ. සාමාන්‍ය විදිහට රණවේ එකේ වාර්ට මං කලින් කිව්ව විදිහට කොන්කෝඩ් ෆ්ලයිට් ගොඩක් වේගෙන් ගමන් කරනවා. ඉතින් මේ විදිහට අවසාන කිට්ටුවට එද්දීම වගේ එක ටයර් එකක් පුපුරා යනවා. ඉතින් ප්‍රධාන විදිහට මේකත් එක්ක එන්ජින්ස් වලට ඒ වගේම අනිත් දේවල් වලට ඩැමේජ් වෙනවා. ඉතින් මෙතන ෆ්ලයිට් ඉන්ජිනියර් කියනවා මේ ටේක් ඔෆ් එක නවත්තන්න කියලා. කොහොමත් නමුත් ඒ වෙද්දි පරක්කු වැඩි. කොහොමද මේ කොන්කෝඩ් ෆ්ලයිට් එක අහසට ගමන් කරනවා? මේ ගමන් කරද්දිත් මේක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද එන්ජින් ෆේලියර්ස් එහෙම එනවා. ඊට පස්සේ කොන්කෝඩ් ෆ්ලයිට් එක බිමට ඇද්ද වැටලා ක්‍රෑෂ් වෙනවා. ඉතින් මෙතනදී 113 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මේ සිද්ධි ප්‍රධානම හේතුවක් වුණා මොකද මේ තිබිච්ච විදිහ ටයර් එකේ තිබිච්ච ගැටලුව මේ කොන්කෝඩ් ෆ්ලයිට්ස් වලට පොදු ගැටලුවක්. ඉතින් මේ වගේ දෙයකට කවදාවත් මේ පයිලට්ස්ලා කලින් මූණ දිලා තිබ්බේ නැහැ. මේ වගේ අද්දේකමක් තිබ්බේ නැහැ. මේකක් ප්‍රධාන හේතුවක් වුණා මේ කොන්කෝඩ් ෆ්ලයිට් එක ක්‍රෑෂ් වෙන්න. මේ සිද්ධින් පස්සේ 2001 නොවැම්බර් ඉතරනකම් මේ කොන්කෝඩ් ෆ්ලයිට්ස් ග්‍රවුන්ඩ් කරලා තිබුණා. කොහොම නමුත් මේත් එක්කම තමයි සැප්තැම්බර් 11 ඇටෑක් එක එන්නේ. මේකත් එක්ක ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි ගොඩක් ඩවුන් වෙනවා. මේකත් එක්ක මේ කොන්කෝඩ් ෆ්ලයිට්ස් වල තත්ත්වය තවත් නරක අතර හැරෙනවා. ඉතින් මේකත් එක්ක මම කලින් කිව්ව මේක සුපර්සොනික් එහෙම නැත්නම් ගොඩක් වේගෙන් ගොඩක් සද්දයක් එක්ක ගමන් කරන එයාක්‍රාෆ්ට් එක. මේකේ ප්‍රතිවලක් ඉදිරිය මේකේ සද්දේට වගේ මේකේ කම්පනයට ගොඩක් දිනේ චෝදනා කරලා තිනේ. ඒගොල්ලෝ නිවෙස් වල වීදුරු පවා බිඳිලා තියෙනවා. ගොඩක් සද්ද කියලා මිනිස්සු ගොඩ දෙනෙක් රිපෝට් කරලා තිනවා. මෙන්න මේ වගේ කාරණාත් මේ කොන්කෝඩ් ෆ්ලයිට්ස් වල අවසානයේ බලපෑවා. මේ හැමදෙත් එක්කම තවදුරටත් එන්වයරන්මන්ටල් ඉෂුස් එහෙම නැත්නම් පරිසරයට සිදුවෙන හානිය. උදාහරණයක් විතර ඕසෝන් ස්තරයට මේක අඩි 60000ක් විතර අහසට ගමන් කරනවා. ඒ වගේම මේකේ තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේකේ ෆියුල් භාවිතය එහෙම නැත්නම් ඉන්ධන භාවිතය ගොඩක් වැඩි සාමාන්‍ය එයාක්‍රාෆ්ට් එකක කම්පයර් කරද්දී. ඉතින් මේ හැම දෙයක්ම අනිත් ඕසෝන් ස්තරයට හානි වෙන්න පුළුවන්. ඒ වගේම මිලා තිනුත් ගොඩක් වැඩි. ඉතින් මෙන්න මේ හේතු නිසා මම අර කලින් කිව්ව තවසුට්ටේ විස්තර කරන්නම් කියන එක කොච්චර මුදලක් යනවද මේක ගමනක් යන්න කියලා. සාමාන්‍ය ඇවරේජ් පැය 3ක විතර ගමනක් ඩොලර් 3-4000ක් විතර යනවා. ඉතින් අපි නිකම්ම හිතමු මම අර කලින් ගත්ත උදාහරණයම. ඔයා ලන්ඩන් වලද නිව්යෝක් වලට කියලා නිව්යෝක් වලින්ද ලන්ඩන් වලට එනවනම් ඔයාට ආසන්න වශයෙන් ඩොලර් 12000ක්. ඒ කියන්නේ ලංකාව සල්ලි වලින් රුපියල් ලක්ෂ 20ක් 25ක් විතර වියදම් වෙනවා ගිහින් එන්න. ඉතින් අද කාලේ වගේ ගත්තොත් සාමාන්‍යයෙන් අපි එයාක්‍රාෆ්ට් එක ගමන් කරන්න පුළුවන් ඩොලර් 200 ඉඳගෙන වගේ තියෙනවා. ඉතින් ඔයාට හිතා ගන්න පුළුවන් ඩොලර් 200යි ඩොලර් 12000 අතර කොච්චර ලොක් ගැප් එකක් තියෙනවද? ඉතින් ප්‍රධාන විදිහට මේක තමන්ගේ කාලය ගැන හිතන ගොඩක් කරලා බිස්නස් මන්ලට වගේ තමයි ගොඩක්ම ફોકસ කරලා තිබෙන්නේ. මොකද ටක් ගාලා ගිහිල්ලා වැඩි කරගෙන ආපහු ඉක්මනට එන්න ඕන නිසා. ඉතින් මේ වගේ දේවල් නිසා තමයි මේක ඇතුලේ කෑම බීම ඉඳගෙන හැමදෙම ගොඩක් හොඳරම තිබුණා. නමුත් මේ එක එක ඉන්සිඩන්ට්ස් එකක ප්‍රශ්න නිසා මේ කොන්කෝඩ් ෆ්ලයිට් ග්‍රවුන්ඩ් කරන්න සිද්ධ වුණා. ඉතින් මම දන්නවා මේක ඇත්තටම හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. ඉතින් අපිට ගොඩක් වේගින් ගමනක් යන්න පුළුවන්. ගිහිල්ලා අපිට ඉතමත් ඉක්මනට ආවසරක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි තියෙද්දිම තවත් එක එක වාසි තියෙනවා. ඉතින් මේ වගේ නම් තමයි අපි මේ වීඩියෝ කතා කරේ. ඉතින් කොන්කෝඩ් ෆ්ලයිට් ගැන ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයා මොනවද හිතන්නේ? ඔයත් මේ ගැන දන්න දේවල් වලට තියෙන අදහස්. ඔයා හිතන්නේ මේක තියෙන්න ඕන දෙයක් ඉස්සරහට එයිද? මොන වගේ වෙනස්කම් ඉස්සරහට වෙයිද? මේ වගේ අපි කතා කරමු පල්ලා දෙක කමෙන්ට් සෙක්ෂන් එකේ. මේ වීඩියෝ ෂෙයා කරන කොට දෙන්න දැනගන්න. ඒ වගේ පල්ලා දෙක උඩට subscribe button එක press කරොත් ෆ්ලයිට් නිව් YouTube channel එකට දිගටම එකතු වෙලා ඉන්න හැකියාව තියෙනවා. අපි ආයතන තිරිගහමෙන්ක ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.